ඉදිරියට පැවැත්වීමට නියමිත රාජ්‍ය පරිපාලන IQ ආදී තරඟ විභාග මෙන්ම ග්‍රාම නිලධාරී ආදී සියලුම තරඟ විභාග සඳහා කෙටි ප්‍රශ්න පත්‍රවලට ඉලක්කගත 2020 වසරේ මේ දක්වා ජාත්‍යන්තරයේ සිදු වූ වැදගත් සිදුවීම් සියල්ලම පාහේ හරිම සරලව අපි මෙහිදී ඔයාලට ගෙන එන්නේ ඕනම වෙලාවක ඒකියුවේ ඔයාලා පොදු ප්‍රවාහණයක උනත් යන ගමන් ඉතාම පහසුවෙන් කම්මැලි නැති විදියට අහන් යන්න පුළුවන් විදියට මේ වීඩියෝවේ පළවෙනි කොටස අපි මීට දින කීපයකට කලින් අරන් ආවා ඒ වීඩියෝ බැලුවේ නැති අය ඉන්නවනම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා යන්න පුළුවන් එහෙම නැතිනම් අපේ এডুকেෂනල් channel එකේ playlist එක හරහා පහසුවෙන්ම ඒ වීඩියෝව හොයාගන්නත් පුළුවන් ඉතින් ඉස්සරහටත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ නරඹන්න නම් අපේ channel එක subscribe කරලම තියාගන්න. එහෙනම් අපි බලමු 2020 අවුරුද්ද ලෝකේ වටේ සිදු වුණ වැදගත් සිදුවීම් මොනවද කියලා. 2020 ජනවාරි. ජනවාරි 1 වෙනිදා ලෝකේ වැඩිම ලදරු උපත් සංඛ්‍යාව ඒ කිව්වේ 67385ක වාර්තාවක් ගැන අසන්නට ලැබුණේ අසල්වැසි ඉන්දියාවෙන්. මේ මාසෙදිම බ්‍රෙක්සිට් ගිවිසුම ගැනත් වැඩි වශයෙන් කතා බහ වුණා. ඒ තමයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේ පනත. මෙය සම්මත වීමෙන් පසු බ්‍රිතාන්‍ය මේ අවුරුද්දේ මුලදීම යුරෝපා සංගමෙන් නිල වශයෙන් ඉවත් වුණා. 2020 පෙබරවාරි ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම පිරිමියා ලෙසට මේ අවුරුද්දේ මුලදීම ජපානයේ චිතෙත්සු වතනබේ පෙබරවාරි මාසයේ ගිනස් වාර්තාවට හිමිකම් කිව්වා. නමුත් ඔහු පසුව දෛවෝපගත ලෙසින් පෙබරවාරි මාසයේදීම අග මිය යනවා. ඔහු අවුරුදු 112ක ආයු කාලයක් වාර්තා කළා. ඒත් සමගම ඊළඟ මාසයේදී ඒ වාර්තාව සමකරන්නට තවත් පුද්ගලයෙක් සමත් වෙනවා. ඒ කවුද කියලා මාර්තු මාසයට අදාළ සිදුවීම් පෙළේදී ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් දිගටම වීඩියෝව නරඹන්න. මුල්වරට හඳුනා නොගත් නව කොරෝනා වෛරසය COVID-19 ලෙසට නම් කෙරෙනවා. ඉතින් ඒ වචනේ තේරුම අර්ථ දක්වලා තිබුණේ මෙන්න මෙහෙම. CO වලින් කොරෝනා කියන වචනයත් VI වලින් වෛරස් කියන වචනයත් D අකුරෙන් ඩිසීස් කියන වචනයත් ඒ වගේම එය 2019 දෙසැම්බර් මාසයේ මුල්වරට සොයාගත් නිසා COVID-19 ලෙසටද හැඳින්වනු ලැබුවා. බංගලාදේශය විසින් ප්‍රථම වතාවට 19.5 ලෝක ක්‍රිකට් කුසලානය හිමි කරගත්තා. ඒ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පරදවමින් මෙවර වසරේ හොඳම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට ඇලන් බෝඩර් පදක්කම හිමි කරගත්තේ ඩේවිඩ් වෝනර් විසින්. පෘථිවිය වටා කක්ෂගත අලුත් සඳක් කැටලිනා ස්කයි ආයතනය විසින් සොයාගෙන තිබුණා. එය නම් කරලා තිබුණේ 2020 CD3 නමින්. ඉතින් මේ කැටලිනා ස්කයි ආයතනය කියන්නේ ඇමරිකාවේ ඇරිසෝනාහි පෘථිවි ආකාශ වස්තු නිරීක්ෂණ ආයතනයක්. එය NASA ආයතනය හා සම්බන්ධ වී කටයුතු කරනවා. මේ අලුත් සඳේ විෂ්කම්භය අඩි 6-12 අතර. එය පසුගිය මාස කීපය පුරාවටම පෘථිවිය වටා කක්ෂගත වී තිබුණේ ගුරුත්වාකර්ෂණ බලය නිසා කියලයි තාරකා විද්‍යාඥයින් පැවසුවේ. හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වුණා. ඔහු ඊජිප්තුවේ 4 වැනි ජනාධිපති. ඒ වගේම ඔහුගේ පාලන කාලයේ 1981 සිට 2011 දක්වා. ඒ වගේම ඔහු උපත ලබා තිබුණේ 1928 මැයි 4 වෙනිදා. 2020 මාර්තු මාසය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය ප්‍රථම වරට වසංගතයක් ලෙසට නම් කරේ මෙන්න මේ මාර්තු මාසයේදී. ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට අලුත් වාර්තාවකට හිමිකම් කිව්වේ බ්‍රිතාන්‍ය ජාතික බොබ් රොබර්ට් වේයිටන් විසින්. ලොව වයස්ගතම පුද්ගලයා වූ මේ වසරේ මියගිය වතනවේගේ වාර්තාව මේ අනුව ඔහු විසින් සමකරන්නේ 2020 මාර්තු 29 වෙනි දින 112 වැනි උපන්දිනය සමරමින්. ඒ කියන්නේ ඔහු උපත ලබා තිබුණේ 1908 වසරේදී. හැබැයි ඔහුත් ඒ ගිනස් වාර්තාව තමා මාස 2කට පසු
ඒ කියන්නේ 2020 මැයි මාසෙදී මිය ගියා. අප්‍රේල් මාසය මේ මාසෙදී තවත් සුවිශේෂී ක්‍රිකට් තරගාවලියක් ගැන අසන්නට ලැබුණා. ඒ තමයි මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මහාරාෂ්ට්‍රයේ මාර්ග ආරක්ෂක අංශය විසින් සංවිධානය කරලා තිබුණු T20 ක්‍රිකට් තරගාවලියක්. එය නම් කරලා තිබුණේ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් කප් තරගාවලිය ලෙසයි. මේ සඳහා දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්‍රාමික ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, දකුණු අප්‍රිකාවේ වගේම බටහිර ඉන්දියා කොදෙව් හා ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකින් තරඟ වැදුණා. ඉන්දියා ලෙජන් කණ්ඩායම විසින් තමයි මේ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් කප් තරගාවලිය කුසලානය දිනාගත්තේ. මැයි මාසය මේ මාසයේදී අම්ෆන් නම් සුළි කුණාටුවකින් ඉන්දියාවට හා බංගලාදේශයට දැඩි බලපෑම් එල්ල වෙනවා. 2020 ජුනි මාසය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සමාජිකත්වයට අලුත් රටක් නිල වශයෙන් එක් වුණා. ඒ තමයි ඉන්දියාව. හිට්ලර් හා නාසීන් පරදා 75 වන විජයග්‍රහණය රුසියාව විසින් මේ අවුරුද්දේ සැමරුවේ ජුනි 24 වෙනිදා. ඉන්දියාවට මේ ජුනි මාසයේදී තවත් සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වුණා. ඒ තමයි නිසර්ග සුළි කුණාටුව. මෙහි වේගය පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ ගිය අවස්ථාද වාර්තා වුණා. 2020 ජූලි මාසය මේ වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ රට බවට ඇමරිකාව පත් වුණා. එක්සත් අරාබි එමිරාජ්‍ය ඉතිහාසයේ පළමු වතාවට අඟහරු ග්‍රහයා මත පර්යේෂණ කිරීමට හෝප් H2A රොකට්ටුව අභ්‍යවකාශගත කරින් ජපානයේදී. ඒ එක්සත් අරාබි එමිරාජ්‍ය පිහිටුවා වසර 50ක් පිරීම නිමිත්තෙන්. එය 2021 පෙබරවාරි වන විට අඟහරු මතට ළඟාවීමට නියමිතයි. මීට අමතරව චීනය හා ඇමරිකාව විසින්ද අඟහරු මත තවත් පරීක්ෂණ පවත්වනවා. 2020 අගෝස්තු මේ මාසයේදී ඊශ්‍රායලය හා එක්සත් අරාබි එමිරාජ්‍ය සිය සම්බන්ධතා තර කරගනිමින් ඓතිහාසික ගිවිසුමකට එළඹුණා. මේ අතර ලෝරා සුළි කුණාටුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල වුණා. මෙහි වේගය පැයට කිලෝමීටර් 240ක් තරම්. එය මේ දක්වා 2020 වසරේ ඇති වූ දරුණුතම කුණාටුව ලෙසට හඳුන්වනවා. බ්ලැක් පැන්තර් චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය වූ ඇමරිකානු නළුවා චැඩ්වික් බොස්මන් මිය ගියා. ඉන්දියාවේ හිටපු ජනාධිපති, කොංග්‍රස් පක්ෂ හිටපු නායක 2012 සිට 2017 දක්වා වසර 5ක් ඉන්දිය ජනාධිපති ධූරයද හෙබ වූ ප්‍රණබ් මුඛර්ජි මිය ගියා. ඔහු ඉන්දියාවේ විශිෂ්ටතම පද්ම විභූෂණ හා භාරත් රත්න කියන සම්මානවලින්ද පිදුම් ලැබූ අයෙක්. සැප්තැම්බර් මාසය ඊශ්‍රායලය හා තවත් මැදපිරදිග රාජ්‍යයක් වූ බහරේනය අතර සාම ගිවිසුමක් ඇති කරගනු ලැබුවා. මේ මාසෙදීම හයිෂේන් නම් තවත් සුළි කුණාටුවක් ජපානය දෙසින් වාර්තා වුණ අතරම සැලී නම් නිවර්තන සුළි කුණාටුවකින් ඇමරිකාවේ ඇලබාමා, මිසිසිපි, ෆ්ලොරිඩා ප්‍රාන්තවලට බලපෑම් එල්ල වුණා. විස්ඩන් සඟරාව විසින් හඳුන්වල දීලා තිබුණා 21 වන සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් බව. ඒ කියන්නේ මේ සඟරාව තමයි ලෝකේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය කියලා හඳුන්වනු ලැබුවේ. ජපානයේ නව අගමැති ලෙසට යොෂිඩේ සුගා පත් වුණා. සාමාන්‍ය දැනීම ජාත්‍යන්තරින් දෙක කොටස මෙතනින් අවසන් වෙනවා. ඉතින් තවත් මේ වගේම ඔබේ දැනුමට ප්‍රයෝජනවත් විය හැකි වීඩියෝ දිගටම නරඹන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.